හරි එහෙනම් යටින් ලියන්න බෑවුමේ අගය අනුව බෑවුමේ අගය අනුව නිෂ්පාදන හැකියා මායින් වක්‍රය විවිධ ස්වරූප ගනී බෑවුමේ අගය අනුව නැත්තම් ආවස්තික පිරිවැයේ අගය අනුව හැඩේ නිෂ්පාදන හැකියා මායින් වක්‍රය විවිධ හැඩයන් ගනී හරි ඊළඟට අනුමාත්‍රිකාවත් ලියන්න නිෂ්පාදන හැකියා මායින් වක්‍රයේ ස්වරූප නැත්තම් විවිධ හැඩයන් නිෂ්පාදන හැකියා මායින් වක්‍රයේ විවිධ ස්වරූප හරි නිෂ්පාදන හැකියා මායින් වක්‍රයේ විවිධ ස්වරූප ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන් ස්වරූප තුනක් තියෙනවා මාත්‍රිකාව දාන නිෂ්පාදන හැකියා මායින් වක්‍රයේ විවිධ ස්වරූප ඒ යටතේ අපි මුලින්ම කතා කරන්න යන්නේ පළවෙනියටම සරල රේඛීය නිහැමා වක්‍රයක් සම්බන්ධයෙන් සරල රේඛීය නිෂ්පාදන හැකියා මායින් වක්‍රය සරල රේඛීය නිහැමා වක්‍රය ඕකටම අපි කියනවා ස්ථාවර ආවස්තික පිරිවැයක් සහිත නිහැමා වක්‍රය ස්ථාවර ආවස්තික පිරිවැයක් සහිත නිෂ්පාදන හැකියා මායින් වක්‍රය නිහැමා වක්‍රය ස්ථාවර ආවස්තික පිරිවැයක් සහිත නිහැමා වක්‍රය හරි මෙතනදී වෙන්නේ මේ වගේ දෙයක් බලන්න මම දත්ත වගුවක් දෙන්න x බාණ්ඩයි y බාණ්ඩයි නම් හදන්නේ x බාණ්ඩ බිඳුවක් හදද්දී y බාණ්ඩ හදනවා 60ක් x බාණ්ඩ 20ක් හදද්දී y බාණ්ඩ හදන්නේ 40ක් x බාණ්ඩ 40ක් හදද්දී y බාණ්ඩ හදන්නේ 20යි x බාණ්ඩ 60ක් හදද්දී y බාණ්ඩ හදන්නේ හරි මෙන්න මේ වගේ දත්ත වගුවක් දුන්නම මේකේ නිහැමා වක්‍රයන් දිමු නිහැමා වක්‍රේ හරි නිහැමා වක්‍රයක් අඳින්න නම් අක්ෂ දෙකක් තියෙන්න පෑනේ මම මේ පැත්තට x බාණ්ඩ ගන්නවා මේ පැත්තට y බාණ්ඩ ගන්නවා එතනම මැද තියෙන්නේ මූල ලක්ෂය x බාණ්ඩ උපරිම හදන්නේ 60 ඉඳන් මම 20 40 60 කියලා ලකුණු කරනවා y බාණ්ඩ උපරිම හදන්නේ 60 ඉඳන් මම 20 40 60 කියලා නම් කරමු x බාණ්ඩ බිඳුවේදී y බාණ්ඩ 60ක් හදනවා x බාණ්ඩ බිඳුවේදී y බාණ්ඩ 60යි x බාණ්ඩ 20ේදී y බාණ්ඩ 40යි x බාණ්ඩ 40ේදී y බාණ්ඩ 20යි x බාණ්ඩ 60ේදී y බාණ්ඩ 60යි මේක නිවැරදිව ලකුණු කරා නම් හරි පරතරයක් කරන් මෙන්න මේ වගේ සරල රේඛීය නිහැමා වක්‍රයක් එන්නේ බලන්න සරල රේඛීය නිහැමා වක්‍රයක් ආවේ නිකන් අර ඉල්ලුම් වක්‍රය වගේනේ ඉල්ලුම් වක්‍රය වගේ සරල රේඛීය එකක් ආවේ ඇයි ඉල්ලුම් වක්‍රය සරල රේඛීය උනේ p වැඩි වෙද්දී අර qd අඩු වෙන ප්‍රමාණය වෙනස්ුන්නේ නැහැ බෑවුම වෙනස්ුන්නේ නැහැ එහෙනම් මෙතනත් මොකක්ද වෙලා තියෙන්නේ බෑවුම වෙනස්ුන්නේ නැහැ කොහොමද බෑවුම හේව්වේ බෑවුම එහෙම නැත්තම් ආවස්තික පිරිවැය හේව්වේ කොහොමද වැඩි කරන එක යටට දාලා කැප කරන එක උඩට දැම්මා දැන් මේකේ බලන්න වැඩි කරන්නේ මොනවද වැඩි කරන්නේ x නිෂ්පාදනය තමයි වැඩි කරන්නේ එහෙනම් අපිට බෑවුම හොයන්න පුළුවන් මම උදාහරණයක් විදිහට මෙතනට a මෙතනට b මෙතනට c මෙතනට d කියලා දාන්න එහෙනම් බෑවුම හෙරුවොත් a වල ඉඳන් b වලට a වල ඉඳන් b වලට මෙතන ඉඳන් මෙතනට තොර y නිෂ්පාදනය මොකද වෙලා තියෙන්නේ 60 ඉඳන් 40 දක්වා අඩු වෙලා x නිෂ්පාදනය බිඳුවේ ඉඳන් 20 දක්වා වැඩි වෙලා x වැඩි වෙලා y අඩු වෙලා එහෙනම් බෑම හොයන්න පුළුවන් කැප කරන ඒකක ප්‍රමාණය මම කෙටියෙන් දාන්නම් කැප කරන ප්‍රමාණයේ වෙනස බෙදනවා වැඩි කරන ප්‍රමාණයේ වෙනසෙන් වැඩි කරන ඒකක ප්‍රමාණයේ වෙනසෙන් මම නිකන් දාන්නම් කැප කරන්නේ කීයක්ද 60 ඉඳන් 40 දක්වා 20ක් අඩු වෙනවා තෝර ගන්නවා බිඳුවේ ඉඳන් 20 දක්වා 20යි එහෙනම් කැප කරන ප්‍රමාණය කීයද 1යි x බාණ්ඩේ හදද්දී y බාණ්ඩ එකක් කැප කරනවා මේ කැප කරන ප්‍රමාණය ඉන්නේ y බාණ්ඩ වලින් කැප කරන්නේ y බාණ්ඩ එකක් කැප කරනවා a වල ඉඳන් b වලට යද්දී බලමු b වල ඉඳන් c වලට යද්දී b වල ඉඳන් c වලට යද්දී මම මෙතනම දාන්නම් ඒ සූත්‍රෙමයි ඉන්නේ b වල ඉඳන් c වලට යනවා කියන්නේ 20 ඉඳන් 40 දක්වා x නිෂ්පාදනයේ
ආයේ 20කින් වැඩි වෙනවා. y නිෂ්පාදනයේ 40 ඉඳන් 20 දක්වා 20ක් අඩු වෙනවා. ඒත් කැප කරන්නේ කීයද? 1යි. c වල ඉඳන් d වලට ගියොත් ඒත් 40 ඉඳන් 60 දක්වා 20ක් වැඩි කරනවා. කැප කරනවා 20 ඉඳන් 0 දක්වා 20ක්. anෙත් 1යි. එහෙනම් අපිට පේනවා එක් භාණ්ඩයක නිෂ්පාදනය සමානුපාතිකව වැඩි කරද්දී අනෙක් භාණ්ඩෙන් කැප කරන ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. එකම අගේ තියෙන්නේ. ඒකින්ද අපි මේකට කියනවා සරල රේඛීය නිහැමා වක්‍රයක් කියලා. හරි. එහෙනම් ඔයාලා මේ මාතෘකාව දාලා ඒකට ලියන්න පුළුවන් අනිත් නමක් දාලා මේ වගුව දාගෙන මේ රූප සරහන ඇඳලා යටින් බෑවුම ගණනය කරන්න. A වලින් නම් B වලට, B වලින් නම් C වලට, ඊළඟට තනියෙන් හොයන්න C වලින් නම් D වලට. ඒත් එන්නේ එකම අගේ ඍණ එකමයි එන්නේ කැප කරන ප්‍රමාණය. වීඩියෝ එක නවත්තල එක දාගන්න. හරි. එහෙනම් යටින් ලියමු. යටින් ලියමු. නිහැමා වක්‍රය මත. නිහැමා වක්‍රය මත එක් භාණ්ඩයක නිෂ්පාදනය සමානුපාතිකව වැඩි කරන විට. නිහැමා වක්‍රය මත එක් භාණ්ඩයක නිෂ්පාදනය සමානුපාතිකව වැඩි කරන විට අනෙක් භාණ්ඩෙන් කැප කරන ප්‍රමාණය. අනෙක් භාණ්ඩෙන් කැප කරන ප්‍රමාණය. අනෙක් භාණ්ඩෙන් කැප කරන ප්‍රමාණය නොවෙනස්ව පවතී නම් අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය නොවෙනස්ව පවතී නම් එය සරල රේඛීය නිහැමා වක්‍රයකි. එය සරල රේඛීය නිහැමා වක්‍රයකි. හරි. මේක තමයි නිහැමා වක්‍රයේ පළවෙනි හැඩේ. එතකොට හැමතිස්සම x භාණ්ඩේ වැඩි කරද්දී y භාණ්ඩේ සමාන ප්‍රමාණයක් තමයි කැප කරන්නේ.